රුසියාවේ ක්‍රෙම්ලින් ආසන්නයේ සිදු වූ ඩ්‍රෝන ප්‍රහාරවලින් පසු යුක්‍රේනයේ අගනුවර ඇතුළු නගර රැසක් ඉලක්ක කර ගනිමින් ප්‍රබල මට්ටමේ රුසියානු ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. යුක්‍රේන රජයේ වාර්තා මගින් සඳහන් කළේ කියෙව් සැපරුසියා ඔඩෙසා ඇතුළු නගර රැසක් වෙත රුසියානු හමුදා මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවයි. බෙහෙදේ යුක්‍රේනයේ කියෙව් නගරය මැදේ විශාල පිපිරීමක් වාර්තාවේ පවතින අතර බෙමගින් ජීවිත හානි සිදුව නොමැති බවයි නිවේදනය කළේ. කියෙව් නගරයේ හමුදා ප්‍රධානී සර්හි පොම්කෝ සඳහන් කළේ බෙහෙදේ යුක්‍රේනයේ නගර කිහිපයක් වෙත රුසියානු ඩ්‍රෝන ප්‍රහාර 24ක් එල්ල කළ අතර වින් ප්‍රහාර 18ක්ම ව්‍යර්ථ කිරීමට සමත් වූ බවයි. බෙහෙදේ මිසයිල් ප්‍රහාර 10කට වැඩි සංඛ්‍යාවක් යුක්‍රේන වෙත එල්ල කර තිබූ අතර මෙම ප්‍රහාර සාර්ථකව ව්‍යර්ථ කරන ලද බවයි දන්වා තිබුණේ. බෙහෙදේ ඔඩෙසා වරාය නගරයේ වරාය සංකීර්ණය වෙත ඩ්‍රෝන ප්‍රහාර 10කට වැඩි සංඛ්‍යාවක් එල්ල කර තිබෙනවා. මේ අතර යුක්‍රේන ජනපති විලද්මීර් සෙලෙන්ස්කි සඳහන් කළේ ක්‍රෙම්ලින් වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර සඳහා යුක්‍රේන හමුදාවේ කිසිදු සම්බන්ධයක් නොපවතින බවයි. රුසියානු ජනපති විලද්මීර් පුටින් ඝාතනය කිරීම සඳහා යුක්‍රේනයට අවශ්‍යතාවයක් නොපවතින අතර එය රුසියාව අභ්‍යන්තරයේ අවශ්‍යතාවයක් පමණක් බවයි ප්‍රකාශ කළේ. මේ අතර ක්‍රෙම්ලිනයට එල්ල වූ ප්‍රහාරය සමග යුක්‍රේන ජනපතිවරයා තුරන් කර දැමීමට ප්‍රහාරයක් සිදු කළ යුතු බව රුසියාවේ හිටපු ජනපති දිමිත්‍රි මෙද්වදේව් පවසනවා. විශේෂ ප්‍රකාශයක් මගින් දිමිත්‍රි මෙද්වදේව් සඳහන් කළේ තවදුරටත් රුසියාවේ ආරක්ෂාව සඳහා යුක්‍රේන ජනපතිවරයා සහ රජයේ ප්‍රධානීන් තර්ජනයක් බවයි. මේ සඳහා මහා පරිමාණ අවසන් ප්‍රහාරයක් සඳහා රුසියානු ජනපතිගේ නියෝග අපේක්ෂා කරන බවයි රුසියානු ආරක්ෂක කවුන්සිලයේ උප සභාපතිවරයා සඳහන් කළේ. යුක්‍රේන ප්‍රහාර වර්ධනය කරමින් පවතින අතර මෙය රුසියාවේ පැවැත්ම තර්ජනයකට ලක් කිරීමක් බව දැනුම් දී තිබෙනවා. මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කෙන් සඳහන් කළේ ක්‍රෙම්ලින් ආසන්නයේ සිදු වූ ඩ්‍රෝන ප්‍රහාරය යුක්‍රේන හමුදා විසින් සිදු කළ බවට සාධක නොමැති බවයි. මෙය යුක්‍රේනයට එරෙහි හානිකර ප්‍රහාරයක් සඳහා රුසියාව විසින්ම සැලසුම් කරන ලද ව්‍යාජ කොඩේ ප්‍රහාරයක් බවට සැක මතුවන බව දැනුම් දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අමෙරිකාව දැඩි අවධානයෙන් පසුවන බවයි ඇන්ටනි බ්ලින්කෙන් සඳහන් කළේ. ක්‍රෙම්ලිනයට ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වන අතරතුර එහි ප්‍රධාන කොඩිකණුවේ මුදුන තුළ සැක සහිත පුද්ගලයන් දෙදෙනෙකුගේ දර්ශන දිස්වන බවයි යුක්‍රේන මාධ්‍ය වාර්තා මගින් ප්‍රකාශ කළේ. මෙම ප්‍රහාරය රුසියාව විසින්ම මෙහෙවූ බවට මෙම දර්ශනය තුළින් සාධක තහවුරු වන බව එම වාර්තා තුළින් දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් මෙම ප්‍රහාරය යුක්‍රේනය විසින් සිදු කළ බවට පැහැදිලි මට්ටමේ සාධක පවතින බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්තා මගින් සඳහන් කළේ. මේ අතර රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය මිහයිල් ෆොලුඩින් ප්‍රකාශ කළේ යුක්‍රේනය වෙත තීරණාත්මක ප්‍රහාරයක් සිදු කිරීම සඳහා කාලය එළඹ පවතින බවයි. දින තුනක් තුළ රුසියාවේ විශාලතම ඉන්ධන පර්යන්ත තුනක් යුක්‍රේන ප්‍රහාර මගින් වනසා දමා තිබූ අතර ක්‍රෙම්ලිනය වෙත ඩ්‍රෝන ප්‍රහාර සිදු කිරීම මෙහි උච්චතම අවස්ථාව ලෙස නම් කර තිබුණා. මේ සම්බන්ධයෙන් හදිසි පියවර ගැනීම සඳහා රුසියානු ආරක්ෂක කවුන්සිලය රැස්වීමට නියමිත බවයි හෙළි කර තිබුණේ. මේ අතර අඛණ්ඩව තුන්වන දිනටත් රුසියාවේ විශාලතම ඉන්ධන පර්යන්තයක් වෙත යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා. දකුණු රුසියාවේ ඉන්ධන පර්යන්තයක් වෙත අද අලුයම ප්‍රහාරය එල්ල වී තිබූ අතර මෙහිදී රුසියාවේ ක්‍රෙසෙන්ඩෝර්හි ඉන්ධන පර්යන්තය වෙත සැලකිය යුතු මට්ටමේ හානි සිදුව තිබෙනවා. තායිවානයේ වෙත F-16 ප්‍රහාරක යානා ලබා දීම තාවකාලික වශයෙන් ප්‍රමාදයකට ලක්වන බව ඇමරිකාව දැනුම් දී තිබෙනවා. තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය අද සඳහන් කළේ මේ වන විට සැපයුම් ජාලවල පවතින බාධාවන් මත මෙම ප්‍රමාදය සිදුවන බව දැනුම් දී පවතින බවයි. මේ යටතේ F-16 B වර්ගයේ යානා 66ක් තායිවානයේ වෙත ලබා දීමට නියමිත අතර ඩොලර් බිලියන 8ක ගනුදෙනුවක් යටතේ මෙම
ජානා ලබා ගැනීම සිදුවන බවයි ප්‍රකාශ කළේ. ලොකේඩ් මාටින් සමාගම විසින් ජානා නිපදවන අතර මෙහිදී තායිවානයේ තවත් ප්‍රහාරක ජානා සංඛ්‍යාවක් නවීකරණයට ලක් කරමින් පවතින බව හෙළි කර තිබෙනවා. කොරෝනා වසංගතයේ දීර්ඝකාලීන බලපෑම් සහ තවත් වැළැක්විය නොහැකි සැපයුම් සාධක මත මෙම ප්‍රමාදය සිදු වෙමින් පවතින බවයි දන්වා තිබුණේ. මෙම වසරේ සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර ප්‍රහාරක යානා තායිවානයේ වෙත ලබා දෙන බවද සමාගම විසින් දැනුම් දී තිබෙනවා. මේ සමග තායිවානයේ F-16 බලඇණිය යානා 200ක් ඉක්මවා වර්ධනය වන බවයි තායිවාන ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්තාවක් මගින් හෙළි කර තිබුණේ. මේ අතර තායිවානයේ හමුදා වෙත ඕනෑම වර්ගයක මාර්ගාවියක් භාවිත කිරීමට අවසර ලබා දී තිබෙනවා. නිවේදනයක් තුළින් තායිවාන රජය ප්‍රකාශ කළේ ජාතික ආරක්ෂාවට මතුවෙන ඕනෑම අවදානමක් තුළ ක්ෂණික පියවර ගැනීමට තායිවාන හමුදා වෙත අවසර ලබා දුන් බවයි. මේ යටතේ ප්‍රතිප්‍රහාර දියත් කිරීම සඳහා සම්පූර්ණ අයිතිය ලබා දී පවතින බව දැනුම් දී තිබෙනවා. ගල්ෆ් මුහුදු කලාපය තුළදී ඉරාන නාවික හමුදා විසින් තවත් ඉන්ධන නෞකාවක් සිය භාරය වෙත ගෙන තිබෙනවා. අමෙරිකානු නාවික හමුදාවේ පස්වන විධානය සඳහන් කළේ පැනමා ධජය සහිතව යාත්‍රා කරන ලද නියෝවි ලෙස හඳුන්වන ඉන්ධන නෞකාවක් ඉරාන ග්‍රහණයට ලක් වූ බවයි. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරමින් තිබියදී මෙම නෞකාව අත්කර ගැනීම සිදුව පවතින බව දැනුම් දී තිබෙනවා. මෙහිදී ඉරාන නාවික හමුදාවේ යාත්‍රා මගින් නියෝවි ඉන්ධන නෞකාව වටකර ගනිමින් ඉරානය දෙසට යාත්‍රා කිරීමට බලපෑම් කර පවතින බවයි අමෙරිකානු වාර්තා මගින් සඳහන් කළේ. ගත වූ සතියේදී මාෂල් දූපත් ධජය සහිතව යාත්‍රා කළ ඇඩ්වාන්ටේජ් ස්වීට් ඉන්ධන නෞකාවද ඉරාන හමුදා විසින් සිය භාරය වෙත ගෙන තිබුණා. මේ වන විට ඉරානයේ බණ්ඩාර් අබ්බාස් වරාය වෙත නෞකාව බලහත්කාරයෙන් රැගෙන යමින් පවතින බවයි ප්‍රකාශ කළේ. මෙම නෞකාව වහාම මුදා හැරීමට කටයුතු කරන ලෙස ඉරානය වෙත දැනුම් දීමක්ද සිදුකර පවතින බවයි නිවේදනයක් මගින් අමෙරිකානු නාවික හමුදා ප්‍රකාශ කළේ. මේ අතර ඉරාන රජය අද නිවේදනය කළේ ජාත්‍යන්තර පාර්ශ්වයකගෙන් සිදු වූ ඉල්ලීමක් මත මෙම නෞකාව සිය භාරය වෙත ගෙන පවතින බවයි. මේට අදාළ නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඉරාන අධිකරණ බලධාරීන් විසින් දැනුම් දී තිබෙනවා. විශ්වයේ හානිකරම සිද්ධීන් වලින් එකක් මුල්වරට වඩාත් පැහැදිලිව නිරීක්ෂණය කිරීමට නාසා විද්‍යාඥයන් සමත්ව තිබෙනවා. ඒ අනුව සූර්යයකු පුපුරා යමින් ඊට ආසන්න ග්‍රහලෝකයක් විනාශ වන ආකාරය වඩාත් පැහැදිලිව නිරීක්ෂණය කිරීමට සමත් වූ බවයි නාසා ආයතනය සඳහන් කළේ. ආලෝක වර්ෂ 12,000ක් දුරින් පිහිටි සූර්යයකු මෙසේ පිපිරී යාමට ලක්ව තිබූ අතර මෙහිදී බ්‍රහස්පති ග්‍රහයාට සමාන ග්‍රහයකු මෙම පිපිරීමේ ගොදුර බවට පත්ව තිබුණා. මෙම දෙවන්ත මට්ටමේ විනාශය සඳහා දින 100ක පමණ කාලයක් ගතව තිබූ බවයි නාසා විද්‍යාඥයන් ප්‍රකාශ කළේ. මෙහිදී පිපිරීමේ ගොදුර බවට පත් වූ ග්‍රහ ලෝකය අවසන් දින 10ක කාල සීමාව තුළ ගිනිගෙන තැවෙන රක්ත වර්ණ සූර්යයකු ලෙස දිස් වූ බවයි විද්‍යාඥයන් පවසන්නේ. මෙහිදී සිය ජීවිත කාලය නිමා කළ සූර්යයා විසින් විනාශ කර දැමූ දෙවන්ත ග්‍රහ ලෝකය පෘථුවිය මෙන් 11 ගුණයක් විශාල බව හෙළි කර තිබෙනවා. තවත් වසර බිලියන 5ක් හෝ ආසන්න කාලයක් තුළ මේට සමාන ඉරණමකට පෘථුවියද මුහුණ දෙන බවයි විද්‍යාඥයන් සඳහන් කළේ. බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය ආසන්න වීම සමග බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ දැඩි ආධාරකරුවන් බකින්හැම් මාලිගයේ ආසන්න කඳවුරු බැඳීම ආරම්භා තිබෙනවා. අනිදා සිදුකෙරෙන රාජාභිෂේකයෙන් පසු නව රජුට සිය සුබ පැතුම් පළ කිරීම සඳහා මෙම කඳවුරු බැඳීම ක්‍රියාත්මක බවයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මේ සඳහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සහභාගී වන බැවින් සිය ස්ථානය තහවුරු කර ගැනීම සඳහා මෙම පියවර අනුගමනය කරන බව දැනුම් දී තිබෙනවා. බැයි 6 වනදා වෙස්මිනිස්ටර් ඇබේ හිදී තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය සිදුකරන අතර මෙය බ්‍රිතාන්‍ය
ඉතිහාසයේ සටහන් වන සුවිශේෂ අවස්ථාවක් ලෙස නම් කර තිබෙනවා. මේ අතර නව රජුගේ රාජාභිෂේකය සමරමින් ලන්ඩන් නගරය ඇතුළු බ්‍රිතාන්‍යයේ නගර පුරා වේදී සාද සංවිධානය කර පවතින බවයි BBC පවසන්නේ. මේ අතීතයේ සිටම බ්‍රිතාන්‍යයේ රාජාභිෂේක තුල ජනතාව විසින් සංවිධානය කළ ක්‍රියාවක් ලෙස නම් කර තිබෙනවා. මේ සමග බ්‍රිතාන්‍යයේ රාජකීයන්ට එරෙහි කණ්ඩායම් රාජාභිෂේක උත්සව අවලංගු කරන ලෙස බල කරමින් විරෝධතා සිදු කරමින් පවතින බවයි වාර්තා කළේ. කෙසේ වෙතත් මෙම විරෝධතා සුළු මට්ටමින් සිදුවන බව දැනුම් දී තිබෙනවා. සර්බියාවේ බෙල්ග්‍රේඩ් නගරය තුලදී පාසලක සිදු වූ වෙඩි තැබීමකින් සෙසුන් ඇතුළු පුද්ගලයන් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා. 13 හැවිරිදී පාසල් සිසුවකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මෙම සිසුවා සතේ කිහිපයක සිට ඝාතනය කළ යුතු පුද්ගලයන්ගේ ලයිස්තුවක් නිර්මාණය කරමින් ප්‍රහාරය සැලසුම් කර පවතින බව හෙළි කර තිබුණා. පාසලේ මුරකරු වෙත පළමු ප්‍රහාරය සිදු කර ලයිස්තුවේ ඇතුළත් වූ සිසුවියන් තිදෙනෙකුද ඝාතනය කරමින් ඉතිහාස ගුරුවරයා ඇතුළු තවත් පිරිසකට වෙඩි තැබූ බව සිද්ධිය ඇසින් දුටුවන් හෙළි කර තිබෙනවා. සිද්ධියෙන් තවත් සිසුන් පිරිසක් තුවාල ලැබූ අතර තුවාල කරුවන්ගේ තත්වය බරපතල බවයි බෙල්ග්‍රේඩ් වාර්තා පවසන්නේ. ලෝකයේ වැඩිම ගිනි අවි සම්බන්ධ නිදහසක් පවතින රාජ්‍යයන් අතර සර්බියාව තුන්වන තැන පසුවන අතර සෑම වැඩිහිටියන් සිය දෙනෙකුගෙන්ම 40 දෙනෙකු වෙත ගිනි අවි භාවිත කිරීමේ හැකියාව පවතින බවයි හෙළි කර තිබුණේ. මෙම අනපේක්ෂිත මට්ටමේ ප්‍රහාරය සමග ගිනි අවි සම්බන්ධ නියමයන් පිළිබඳ සලකා බලන බව සර්බියානු ජනපති ඇලෙක්සැන්ඩර් වොවික් ප්‍රකාශ කළා. සූඩානයේ තත්වය මේ දක්වාම අවදානම් බැවින් මානුෂීය ආධාර බෙදා හැරීමට බාධා මතුව පවතින බව ජගත් සංවිධානය දැනුම් දී තිබෙනවා. එහි මානුෂීය ආධාර ප්‍රධානි මාටින් ග්‍රිෆිත් සඳහන් කළේ සූඩානයේ අගනුවර වෙත යොමු කරන ලද මානුෂීය ආධාර ඇතුළත් ට්‍රක් රථ 6ක් ගත වූ දිනේදී මංකොල්ල කෑමකට ලක්ව පවතින බවයි. මේ සමග ආධාර අවශ්‍ය කණ්ඩායම් වෙත මෙම ආධාර ලැබීම වළක්වා පවතින බව හෙළි කර තිබෙනවා. සූඩානයේ වෙත තවදුරටත් මානුෂීය ආධාර අවශ්‍ය නම් ආධාර බෙදා දීමට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙස ජගත් සංවිධානය විසින් සූඩානයේ හමුදා කණ්ඩායම් වෙත දැනුම් දී තිබුණා. මෙම ආධාර මංකොල්ල කෑමට සම්බන්ධ කණ්ඩායම් සූඩාන හමුදාවට ඍජුවම සම්බන්ධ බවයි අනාවරණ කළේ. ඩාමික සටන් විරාමය තුළ ක්‍රියාත්මක ගැටුම් සමග සූඩානයේ සෞඛ්‍ය පද්ධතිය බිඳවැටි ඇති අතර ජලය ආහාර සහ සියලු සැපයුම් අහිමි වී තිබෙනවා. මේ සමග ලක්ෂ සංඛ්‍යාත සූඩාන වැසියන් පිරිසක් බරපතල අවදානමකට ලක්වෙමින් පවතින බවයි ජගත් සංවිධාන වාර්තා මගින් ප්‍රකාශ කළේ. මේ වන විටත් සූඩානයේ කාර්ටුම් අගනුවර සහ ඔම්දුර්හාන් බග්‍රි නගර තුළ හමුදා කණ්ඩායම් අතර ගැටුම් පවතින බව හෙළි කර තිබුණා. මේ අතර සූඩානයේ RSF බලකාය සඳහන් කළේ සූඩානයේ ප්‍රධාන නගර තුන සිය හමුදා විසින් බහුතර වශයෙන් පාලනය කරන බවයි. 10%ක ඉතිරි කලාපය අත්කර ගනිමින් ආධාර සැපීමේ අවස්ථාව ලබා දෙනු ලබන බව ප්‍රකාශ කළා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.